මේ අවාසනාවන්ත එරණමට මුහුණ පෑවේ ඉන්දියාවේ කල්කටාවේ කේජි කාර් වෛද්‍ය විද්‍යාලයේ සේවය කරන 31 හැවිරිදි වෛද්‍යවරයාක්. පෑ 36ක සේවා මුරේක නියැලෙමින් සිටි ඇය පාන්දර 2ට පමණ සිය සගීන් සමග රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව විවේක ගැනීමට ගිය බව සඳහන්. නමුත් ඊළඟ දිනේ උදේ කාලයේදී ඇයගේ සිරුර විවේක කාමරයට යාබද ඉදිකිරීම් කටයුතු සිදුවන ස්ථානයක ලේ වැගිරුණු මෙට්ටයක් මත තිබී සොයාගෙන තිබෙනවා. එසේ සොයාගන්නා විට ඇගේ සිරුරට අමානුෂික අන්දමින් හානි කර තිබූ සලකුණු දක්නට ලැබුණා. ඇගේ දෙපා උකුල් ප්‍රදේශයන් වෙන්වෙන අයුරින් දෙපසට ඇද තිබූ අතර ඈ පැරදි උපැස්සුවල ඇස් තුඩට කාවැදී ඇස්වලට බරපතල හානි සිදු කර තිබුණා. ක්‍රියාකාරීන් සිරුර දරුණු හානියකට ලක්ව තිබුණත් පොලිසිය දෙමෝපියන්ට දැනුම් දී තිබුණේ ඇය සියදිවි නසාගෙන ඇති බවයි. නමුත් මරණ පරීක්ෂණයේදී ඇය බරපතල ලිංගික අතවරයකට ලක්ව තිබූ බවට හෙළිවීමත් සමග කල්කටා පොලිසියට නිහඬව සිටීමට නොහැකි වූයේ ඉන්දියාව පුරා පැන නැගුණු විරෝධතා හේතුවෙන්. ඇයගේ ශරීරය තුළ තිබී සොයාගත් ශුක්‍ර තරලයේ බර ආසන්න වශයෙන් ග්‍රෑම් 150ක්, සාමාන්‍ය පුරුෂයෙකුගේ දිනක නිපදවන ශුක්‍ර තරලයේ බර වන්නේ ග්‍රෑම් 15ක්. CCTV රූප පරීක්ෂා කිරීමෙන් පසු පොලිසිය එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. සිදුවීම පිටුපස ඊට වඩා වැඩි පිරිසක් සිටින බව පෙනී යන්නේ. සිදුවීමෙන් දින කිහිපයකට පසුව දහසකට ආසන්න පිරිසක් වෛද්‍යවරිය මරා දැමුණු රෝහලට කඩා වැදී සාක්ෂි මැකි යන අන්දමින් රෝහලට හානි පැමිණවීමත් සමගයි. මේ සිදුවීමට විරෝධය පා ඉන්දියාව පුරා වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවා වලින් ඉවත්ව තිබුණා. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහායක් වන්න, ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැක.